हाँ ना पेनो කවුරුත් නැද්ද පුතේ එතකොට මෙතන කෘෂිකාර්මික අංශය රැකියාව අපිට කණ්ඩ වෙන එකක් නැද්ද අනාගතේ කාර්මික කෘෂිකාර්මික මේ කෘෂිකාර්මික අංශය රැකියාවක්ම සිද්ධ කරනවායි කියලා ආ කෘෂිකාර්මික අංශය රැකියාවක් සිද්ධ කරනවායි කියලා මේ මේ උදැල්ලත් අරගෙන කුඹුරට ගිහිල්ලා කුඹුරු කොටන එක විතරක්ම නෙමෙයි ඒකත් කියන්නේ රැකියාවක් තමයි සර් හරිද हाँ ये तो कृषि मैं पारिश निर्धारित कार्मिक रेखिया वक करने का हम कृषि कार्मिक रेखिया वक कुछ करना हो है ना उधर क्या नहीं पढ़ा ये कार्मिक आंशिक रेखिया वक के कौन कृषि कार्मिक रेखिया वक कुछ करना हो कृषि कार्मिक आंशिक रेखिया वक कुछ करना हाँ ये तो उधर फाटक रूप विशेषता ज्ञान की रेखिया ने कृषि कार्मिक आंशिक रेखिया वक सिद्ध करना काटती है ये तो उधर फाटक रूप ने की रेखिया ने පටකරෝපණය කියලා කියන්නේ වර්තමාන ලෝකයේ පවතින ඉහළ රැකියාව පටකරෝපණය හිම කියලා කියන්නේ අහලා තිනවද පටකරෝපණය කියන කියන මේ ලංකාව කියන ඇතුලේ රාමු ලංකාව ඇතුලේ තියෙන රාමු ඇතුලේ විතරක් කෘෂිකාර්මික අංශය ගැන හිතන්න එපා හරි ලංකාව කියන එක ඇතුලේ විතරක් කෘෂිකාර්මික අංශය කියලා හිතන්න මම උඹලට කලිනුත් කිව්වනේ මගේ යාළුවෙක් ඕස්ට්‍රේලියාවේදී ඇක්සිඩන්ට් වෙලා නැති වුණේ ඒ රටේ ගොවියෙක්ගේ හරිද ප්‍රාඩෝ එක හැප්පිලා හරිද එතකොට මම දවසක් කිව්ව නේද ඒක අන් දවසක් කිව්ව ඔව් කිව්වස එතකොට පුතේ එතකොට ඒ රාම වතුර විතරක් හිතන්න බෝ හිතන්න හරිතාගාර ඇතුලේ වගා කරන පිරිස් ඉන්නවා ආ පොලිතනල්ලස්සේ වගා කරන පිරිස් ඉන්නවා ලැත් හවුස් වල වගා කරන පිරිස් ඉන්නවා හරිද මේ කෘෂිකාර්මික අංශය කියලා ඕගොල්ලෝ නිකන් එක නොසලකා හරින්න එපා කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ට නොසලකා හරින්න බෑ ආ කිසිම කෙනෙක්ට නොසලකා හරින්න බෑ ලොකු වැරදි කියමනක් තියෙනවා සමහර අම්මලා කියන උඹලා හරියට ඉගෙන ගත්තේ නැත්නම් උඹලට වෙන්නේ කුඹුරු කොටන්න කියලා. ඒ කතාව බොහොම වැරදි. හරි? මේ කතාව බොහොම වැරදි කතාවක්. කෘෂිකාර්මික අංශය කියලා කියන්නේ හොඳ රැකී අවස්ථා තියෙන රැකී අංශය. නැත්නම් ඕගොල්ලෝ හිතන්න එපා අර පටු රාමුව ඇතුලේ පොඩි රාමුව ඇතුලේ විතරක් හිතන්න එපා. උලත් පිට කාගෙන උදැල්ල කරේ තියාගෙන ඒ රාමු විතරක් ඔයාලා හිතන්න එපා ඒක වැරදි ගොඩක් වැරදි ඒක හරි එදේ සෑහෙන වැරදි ඈ ලංකාවට මෙහෙම වෙලා තියෙන හේතුවත් ඕක ඒක හේතුවක් හරි ඊට පස්සේ කාර්මික අංශය ලියාගන්න පුතේ කාර්මික අංශය රැකියාව कार्मिक अंशे रेखिया लिया गने यटते विद्युत ताक्षण शिल्पीन विद्युत ताक्षण शिल्पीन අනිත් එක ඩ්‍රෝන කැමරා ශිල්පීන් ඩ්‍රෝන කැමරා ශිල්පීන් ඩ්‍රෝන කැමරා ශිල්පීන්
අනිත් එක ප්‍රබෝතාක්ෂර ශිල්පීන් රොබෝතාක්ෂණික ශිල්පීන් නැනෝතාක්ෂණ ශිල්පීන් नैनो ताक्षण शिल्पी नैनो ताक्षण शिल्पी परिगणक ताक्षण शिल्पी පරිගණක තාක්ෂණ ශිල්පීන් පරිගණක තාක්ෂණ ශිල්පීන් පරිගණක තාක්ෂණ ශිල්පීන් අනිත් එක මෘදුකාංග ශිල්පීන් මෘදුකාංග ශිල්පීන් मृदुकांग शिल्पी मृदुकांग शिल्पी मृदुकांग शिल्पी अरे ඊට පස්සේ අනිත් මාතෘකාව ලියා ගන්න සේවා අංශයේ රැකියා लिया गया उत्सवशाला बांड सेपयुं करुवा नीति उपदेश सपयन्ना नीति उपदेश सपयन्ना पलवनी मुखमें
ස්ක්‍රීන්ෂෙයාර් කරේ කවුද? හරි ඊට පස්සේ අධ්‍යාපන අංශයේ රැකියා සෞඛ්‍ය අංශයේ රැකියා ගෘහ අලංකරණ ශිල්පීන් ගෘහ අලංකරණ ශිල්පීන් ගෘහ අලංකරණ ශිල්පීන් හරි. වැඩික කියව ගන්න පුතේ. විනාඩි 5ක් දෙන්නම් කියව ගන්න. ඊට පස්සේ පිළිතුරු සාකච්ඡා කරමු. අපිට කරන්ට් එක ගියා මේ දැන්
හරි එතකොට මේ සමාජයේ පවතින රැකියා අවස්ථා වර්තමානයේ පවතින රැකියා අවස්ථා හඳුන්වන පුතේ වැඩ ලෝකය කියලා. එතකොට මේ වැඩ ලෝකයේ රැකියා අවස්ථා සඳහා පවතින ඉල්ලුමහා සැපයුම තමයි රැකියා වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මේ වර්තමාන සමාජය තුල රැකියා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලෝකයේ තියෙන ප්‍රධානතම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ මේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම. පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට මේ රැකියා වෙළඳපළේ කෘෂිකාර්මිකංශයේ, කාර්මිකංශයේ, සේවාංශයේ මෙන්න මේ කියන අංශවල විවිධ අංශවල රැකියා නිර්මාණය වෙලා තියෙනවා. රැකියා නිර්මාණය වෙලා තියෙනවා. හරි. හරි. ලියාගම් පුතේ. කාලීන වෙනස් වීම සමග කාලීන වෙනස් වීම සමග රැකියා වෙළඳපළෙහි කාලීන වෙනස්කම් සමග රැකියා වෙළඳපළෙහි කාලීන වෙනස්කම් සමග රැකියා වෙළඳපළෙහි විවිධ රැකියා සඳහා පවතින ඉල්ලුම වෙනස් වී තිබේ. විවිධ රැකියා සඳහා පවතින ඉල්ලුම වෙනස් වී තිබේ. විවිධ රැකියා සඳහා පවතින ඉල්ලුම වෙනස් වී තිබේ. ඒ සඳහා බලපාන කරුණු කිහිපයක් පවතී. හරි. එතකොට පුතේ මේ කාලීන අවශ්‍යතාත් එක්ක මේ වර්තමානයේ තියෙන අවශ්‍යතාත් එක්ක මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙලා තියෙන්නේ. අන්න ඒවත් එක්ක රැකියාවලට පවතින ඉල්ලුම වෙනස් වෙලා තියෙන්නේ. ඉල්ලුම වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ හැම දෙයකටම වෙළඳපළක් තියෙනවා. එතකොට වෙළඳපළ තුල ඉල්ලුම වැඩි වෙනවත් එක්ක තමයි මේ සියලුම වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. මේ සියලුම වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. හරි. අපි බලමු ලියාගන්න පළවෙනි එක මේ ඉල්ලුම වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මොන වගේ හේතු නිසාද කියලා. මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම. පළවෙනි එක මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම. දෙවැනි එක අධ්‍යාපනයේ ලබන පිරිස වැඩිවීම. දැන් ඉස්සරලට සාපේක්ෂව අතීතයට සාපේක්ෂව වර්තමානයේ වෙනකොට මේ අධ්‍යාපනයේ ලබන පිරිස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා විවිධ ඉල්ලුම් එන්නේ. මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. අනිත් එක ජනගහන වර්ධනය සමග ශ්‍රම බලකාය වර්ධනය වීම
ජනගහන වර්ධනය සමග ශ්‍රම බලකාය වර්ධනය වීම ජනගහන වර්ධනය සමග ශ්‍රම බලකාය වර්ධනය වීම හරි ඒ වගේ පුතේ මේ වර්තමානයේ වෙනකොට අර වර්තමානයේ වෙනකොට මේ රැකියා වෙළඳපළ දිහා බලනකොට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා හරිද එකක් තමයි දේශීය රැකියා වෙළඳපළ තියෙනවා විදේශීය රැකියා වෙළඳපළ තියෙනවා දැන් වර්තමානයේ ඉන්න බොහෝමයක් තරුණ පිරිස ශ්‍රම බලකාය කියලා කියන පුතේ වැඩ කරන පිරිස වැඩ කරන පිරිස හරි එතකොට වර්තමානයේ ශ්‍රී ලංකාවේදී හරිද කට්ටිය බොහෝමයක් අවධානය යොමු කරන්නේ දේශීය රැකියා වෙළඳපළටද විදේශීය රැකියා වෙළඳපළටද ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක විදේශීය රැකියා හා විදේශීය රැකියා වර්තමානයේ බොහෝමයක් තරුණ පිරිස් පුතේ පෙළඹිලා තියෙන මේ වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක මොකද්ද විදේශීය රැකියා වෙළඳපළට ඇතුළත් වෙන්න. ඒකට හේතුව තමයි අපේ රට තුළ උද්ධමණය වැඩි. හරිද? ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. ආ ලැබෙන වැටුම ප්‍රමාණවත් නැහැ. ආ රජයේ සේවකයෙක්ට ලැබෙන රුපියල් 45,000 48,000 විතර. හරිද? එතකොට ගෑස් එකක්ම 5000 ගාණක් වෙනවා. ආ පෙට්‍රල් ලීටරයක් 338යි. හරිද? පාල් කිලෝ එකක් 200 ගාණක්. පරිප්පු කිලෝ එකක් 500යි. ආ සබන් කැටක් දැන් ගණන් ගිහිල්ලා. හරිද? ඒත් එක්ක මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? වර්තමානයේ තරුණ තරුණිය බොහෝමයක් පෙළඹිලා තියෙන විදේශීය රැකියාවලට පෙළඹිලා තියෙනවා. ඒ කාලීන වෙනස්කම් එක්ක තමයි ඔය සිද්ධ වෙන්නේ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කාලීන වෙනස්කම් එක්ක. අතීතයේදී ඔහොම දෙයක් තිබුණේ නැහනේ. බොහොමයක් තරුණ ගොඩක් කට්ටිය පෙළඹුණේ නැහනේ මේ විදේශ රැකියාව සඳහා යන්නේ. නමුත් වර්තමානයේ බොහෝමයක් තරුණ තරුණියෝ පෙළඹිලා තියෙන විදේශීය රැකියාවක් සඳහා යන්න. ඒ සමාජීය වෙනස් වීමත් එක්ක ලංකාවේ වර්තමාන ලංකාවේ වෙනස් වීමත් එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් උද්දමණය යටින් ලෝකයේ හතරවෙනි තැන තමයි අපි. සිම්බාබ්වෙ තමයි එක. හරි. ලියා ගන්න පුතේ. වත්මන් රැකියා වෙළඳපළ දෙස අවධානය යොමු කරන විට වර්තමාන රැකියා වෙළඳපළ දෙස අවධානය යොමු කරන විට ඒ ප්‍රධාන වශයෙන් අංශ දෙකකින් සමන්විත වේ එය දේශීය රැකියා වෙළඳපළ සහ විදේශීය රැකියා වෙළඳපළ වශයෙන් එය දේශීය රැකියා වෙළඳපළ සහ
විදේශීය රැකියා වෙළඳපළ වශයෙන් කොටස් දෙකකට පෙන්වා දීමට හැකිය කොටස් දෙකකට පෙන්වා දීමට හැකිය දේශීය රැකියා වෙළඳපළ සහ විදේශීය රැකියා වෙළඳපළ වශයෙන් කොටස් දෙකකට පෙන්වා දිය හැකිය වර්තමානයේ වන විට වර්තමානයේ වන විට දේශීය හා විදේශීය යන අංශ දෙකේම රැකියා සඳහා දේශීය හා විදේශීය යන අංශ දෙකේම රැකියා සඳහා විදේශීය දේශීය හා විදේශීය යන රැකියා අංශ දෙක සඳහාම තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ එම නිසා පාසල් වියේ සිටම එම නිසා පාසල් වියේ සිටම රැකියා වෙළඳපළට සුදුසු මේ දේශීය හා විදේශීය යන රැකියාංශ දෙකේම දේශීය සහ විදේශීය යන අංශ දෙකටම සුදුසු අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම වැදගත් වේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම වැදගත් වේ. හරි එතකොට පුතේ අනාගතයේදී අහගන්න අනාගතයේදී රැකියා වෙළඳපළ සඳහා ඉහළ තරගකාරීත්වයක් තියෙනවා හරි අනාගතයේදී නෙමෙයි වර්තමානයේදීත් එහෙමයි ඒක අනාගතයේදීත් එහෙම අනාගතයට වඩා වැඩි රැකියා වෙළඳපළ සඳහා ඉතාම තරගකාරීත්වයක් තියෙනවා හරිද ඒ නිසා ඔයාලා ඔය වයසේ ඉඳලම
දැන්ම ඉඳලම ටාගට් එකක් තියාගන්න ඕනි මම මෙන්න මේ රැකියාව තමයි කවදා හෝ දවසක සිද්ධ කරන්නේ ඒ රැකියාව සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ඔයාලා දැන් ඉඳලම සපුරන්න ඕනි මොකද ඔයාලා යන්නේ ඉදිරියේදී වැඩ ලෝකයේ තියෙන රැකියා වෙළඳපළට හරි එතකොට රැකියාවක් කරන්නේ නැතුව හරිද අනාගතයේදී ජීවත් වෙන්න බෑ अनागते තරුණ වේල දක්වාම රැකියාවක් ලැබෙන කම් ඔයාලට දෙමෝපිය සලකනවා හරිද උගන්වන ඔයාලට කන්න බොන්න දෙනවා ආ ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අරන් දෙනවා ආ ට්‍රිප් එහෙමත් එක්කන් යනවා හරිද එතකොට හැමදාම දෙමෝපියන්ට ඕම කරන්න පුළුවන්ද හැමදාම දෙමෝපියන්ට ඒ දේ කරන්න බෑ මොකද යාලා වයසට යනවා එතකොට එයාලට ඊළඟට සලකන්න ඉන්නේ ඔයාලා හරිද එතකොට එහෙම සලකන්න නම් ඔයාලට සිද්ධ වෙනවා හොඳ රැකියාවක් සිද්ධ කරන්න හොඳ රැකියාවක් සිද්ධ කරන්න ඒක පුතේ කෘෂිකාර්මිකාංශයේද කාර්මිකාංශයේද සේවාංශයේද කියලා අදාළ වෙන්නේ නැහැ හරිද හොඳ රැකියාවක් සිද්ධ කරන්නයි අවශ්‍ය අනාගතයේදී කාටවත් අතනෝපා ජීවත් වෙන්න හොඳ රැකියාවක් සිද්ධ කරන්නයි අවශ්‍ය. ඒකට ඔයාලා දැන් ඉඳලම අධ්‍යාපන සුදුසුකම් ඔයාලගේ හදාගන්න ඕනේ. ආ ඔයාලා හිතන්නේ අධ්‍යාපනයක් නැතුව රැකියාවක් ලබා ගන්න පුළුවන් කියලාද? රැකියාවක් ලබා ගන්න අපහසුයි. හරි. ඒක හිතන්න එපා අනේ මම ડોක්ටර්මයි වෙන්නේ. අනේ මම ඉංජිනේර කෙනෙක්මයි. එහෙම නැහැ. හොඳ රැකියාව. හරි. හොඳ රැකියාව. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. අපි ලබන සතියේදී හම්බ වෙමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන නව ප්‍රවණතා ඔස්සේ විවිධ විවෘත රැකියාව. හරි. එහෙනම් අපි ඒ ටික ලබන සතියේදී සාකච්ඡා කරමු. සිළු දෙනාම පරිස්සමෙහි. අයබෝන්.